සාමාජික ජනාරගල ව්‍යාපාරය. අපි දන්නවා පෙරේද දවසේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බූස්ස හමුදා කඳවුරට ගිහිල්ලා හරි ලස්සන කතාවක් කරනවා. ඒ කතාවේදී ඔහු කියනවා දැන් චීන එක පැත්තකින්, ඉන්දියාව එක පැත්තකින්, ඇමරිකාව එක පැත්තකින් ලෝකේ බලදේශපාලනයට සම්බන්ධ වෙලා ඒ බලදේශපාලන ගොදුරක් බවට ලංකාව පත් වෙන නිසා ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ අලුත් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් හදන්න ඕන කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙරේද බූස්ස කැම්පේගේදී පාරම්භානවා. හැබැයි එහෙම කියන ගමන් ඒ රනිල් වික්‍රමසිංහම ගිය මාසේ 21 වෙනිදා ජූලි 21 ඉන්දියාවත් එක්ක අස්සම් කරනවා ගිවිසුම් ප්‍රමාණයක් මේ රටේ බලශක්ති ස්වාධිකාරියට බරපතල අර්බුදයක් වෙන. ඒ තමයි ඉන්දියාවත් එක්ක අස්සම් කරන ගිවිසුම් වල තියෙනවා ලංකාවට ඉන්දියාව ඉඳලා ඉන්දර නලයක්, ඒ වගේම ත්‍රිකුණාමල ප්‍රදේශයේ තියෙන ගෑස් ගැනීම සඳහා ඉන්දියාවට අයිතිය දෙන, ඒ වගේම එතනින් එහාට ඇවිල්ලා ත්‍රිකුණාමලයේ මූලික කරගෙන බලශක්ති කාර්මික ඒ වගේම මූල්‍ය කලාපයක් හදන්නේ කොහොමද කියන, ඒ වගේම ඉන්දියානු රුපියල ලංකාවට ඇවිල්ලා කොහොමද ආර්ථික කටයුතු වලට මැදිහත් වෙන්නේ කියන, ඒ වගේම ත්‍රිකුණාමලයේ තියෙන මේ තියෙන භූමිය ඉන්දියාවට විකුණන්නේ කොහොමද කියන මේ කිවිසුම් ටික පහුගිය ජූලි 21 වෙනිදා අස්සම් කරනවා. ඒක දැන් මෙන්න මේක අස්සම් කරාට පස්සේ හරි පැහැදිලි. අපි දන්නවා මේ වෙද්දිත් IMF කොන්දේසි වලට අදාළව රට බරපතල අර්බුදයකට ආණ්ඩුව ඇදලා දාන ගමන් තියෙන්නේ අධ්‍යාපනය කප්පාදු කරන, සෞඛ්‍ය විකුණන, පාසල් වාල දාන, ගොවියා කබලෙන් නිපර දාන, ඒ වගේම වෘත්තිකය බදු ප්‍රතිපත්ති නිසා රට දාලා යන කම්කරුව දරන්ත පීඩාවකට පත් වෙන බරපතල අර්බුදයකට IMF නිසා රට මේ ආණ්ඩුව ඇදලා දාලා තියෙනවා. ප්‍රේම තියෙන ගම අපි දන්නවා රාජ්‍ය ආයතන විකුණනවා, ජනතා ඉඩම් විකුණන මට්ටමට ගෙනල්ලා දෙනවා IMF එකේ කොන්දේසි එක. එක පැත්තකින් IMF එක ඉස්සරහ දන ගහලා රනිල් වික්‍රමසිංහ රට විකුණගෙන කන ගමන් අනිත් පැත්තෙන් ඉන්දියාවට ගිහලා ඉන්දියාවත් එක්ක මේ හොරගේ උසුම් අස්සම් කරලා ත්‍රිකුණාමලයේ මූලික කරගෙන ඉන්දියාවට කලාපීය බලවතෙක් විදියට නැගී ඉඳලා ලංකාවේ ස්වාධිපත්‍යයට ඇඟිලි ගහන්න පුළුවන් විදියට ගිවිසුම් වලින් ලංකාවේ ත්‍රිකුණාමලයේ ලියලා දෙන මට්ටමට ඇවිල්ලා තිනවා. දැන් මේකේ තියෙන බරපතල ප්‍රශ්නය තමයි ඉන්දියාවේ ඉඳලා තෙල් නලයක් ලංකාවට ගෙනල්ලා ත්‍රිකුණාමලයේ හදලා ඉන්දියාව හදන්නේ මේ ලංකාවේ මිනිසුන්ට තෙල් දෙන්නවත් වෙන මොකක්වත් නෙමෙයි. ඒ ලංකාවේ බලශක්තියේ ඒකාධිකාරිය වුන්ට ඕන විදියට පාලනය කරන්න යන්නේ. එතකොට අපි දන්නවා මේ වෙද්දිත් කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානිලාට දීලා තියෙන්නේ. චීන වරායේ අපි දන්නවා චීනයට දීලා තියෙනවා හම්බන්තොට වරාය. ඒ වගේම දැනටමත් ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික අයිතිය තියෙන ඉන්දියාවට ඒව පසුබිමක මේ ගිවිසුම් අස්සම් කරාට පස්සේ හරි පැහැදිලි මේ මුළු රටම ජනතාව පිටින් ත්‍රිකුණාමලයට අදාළව විකුණන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එතකොට එක පැත්තකින් ආණ්ඩුව මේ ගිවිසුම් එලි කරන්නේ නැහැ. මේ වගේ තියෙන්නේ මොනවද කියලා කියන්නෙත් නැහැ. තියෙන දේවල් ටික බැලුවට පස්සේ මේ රටේ මිනිස්සු දැවන්ත අර්බුදයකට අදලා දාන තත්ත්වයක්. දැන් ඉන්දියාව අපි දැක්ක ගිය අවුරුද්දේ අර්බුදයේ වෙලාවේදී ඩොලර් බිලියන 3.9ක ණයක් දෙනවා. ඒ ඩොලර් බිලියන 3.9ක ණය දීලා ඉවරලා වුන් දැන් මින්නේ ණයට හිලව්ව විදියට එක පැත්තකින් තෙල් ටැංකි ඉල්ලනවා, අනිත් පැත්තෙන් ත්‍රිකුණාමල නගරය ඉල්ලනවා, අනිත් පැත්තෙන් පාරවල් හදන්න ඕනේ සලසුම් ටික ඉල්ලනවා. තව ඉල්ලලා බරපතල අර්බුදයකට මේ රට ඇදගෙන යනවා. ඒ නිසා අපි කියන ආණ්ඩුවට එවැනි තීරණ ගන්න කිසිදු පදනමක් නැහැ. ඔතන රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ජනමතයක් නැතුව හොරපාරෙන් ඇවිල්ලා කොට්ටුවේ තියෙන ඡන්දපදනම පාවිච්චි කරලා අපි අහෝචි කරපු අරගලයෙන් අපි පරාජය කරපු කොට්ටුවේ තියෙන ඡන්දපදනම අරගෙන තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඒ ජනාධිපතිකම පාවිච්චි කළා, ඒ ජනාධිපති පාවිච්චිකම පාවිච්චි කළා මේ කරන කිසිදු වැඩපිළිවෙලකට කිසිදු ජනතාවගේ එකඟත්වයක් නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාව විදියට කියනවා, ජනාරගල ව්‍යාපාරය විදියට කියනවා, වහාම මේ ගිවිසුම් අවෝචි කරන්න ඕන. අපි දන්නවා මේ ගිවිසුම් අවෝචි කරන්න ඕන. ඒ වගේම මේ බලශක්ති ස්වාධිකාරිය පාවල දෙන රට ජනතාවත් එක්කම විකුණන කොල්ලකන ජනතා දේපල විකුණන මේ ප්‍රතිපත්තිය පරාජය කරන්න ඕන. ඒ ප්‍රතිපත්තිය පරාජය කරන්න නම් මේ රටේ ජනතාවට අපි කියනවා, අපි ඉදිරියට ඇත්ත අයිතිවාසිකම් වෙනුවෙන් මේ සියල්ල වෙනුවෙන් එකට පෙළ ගැහුම් කියන යෝජනාව කරන ගමන් අද දවසේදී අපි ආණ්ඩුවට කියනවා, අද ත්‍රිකුණාමලයට ඇවිල්ලා මේ අපි විරෝධතාවය දක්ව මෙන්න මේ පණිවිඩය, මෙන්න මේ කියන සිග්නල් එක, මෙන්න මේ කියන සලකුණ දෙන්න අපි ලෑසි මෙතනින් යාට මේ රටේ ජනතාව සියල්ල ඒක රාසි කරගෙන මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා, ඒ වගේම මිනිසුන්ගේ ඇත්ත අයිතීන් දිනා ගැනීම සඳහා වූ පුළුල් ජනබලයක් ගොඩනගන්න මැදිහත් වෙනවා කියන එක මේ වෙලාවදී අප මතක් කරනවා.